මේන ලියෝ මෙයාගේ දැන් වයස අවුරුදු තුනක් විතර වගේ වෙන්න එනවා. මෙයා අපි ගත්තේ ලංකාවේ නම්බවන් කියල ගොල කියාගන්න රාගම් පැත්ත තියෙන කෙනල්ලෙකින් තමයි. එතුර අපි මෙයාව ගනිද්දී මෙයා එක්සෙල් කියලා තමයි ඒගොල්ලන් මේ කිව්වේ. හැබැයි ඔගොල්ලන් දැබ මේ වීඩියෝ එක බැලුවම් පේනවා දැයිතින් අවුරුත්තුනක ෆුලි ග්‍රෝන් සතෙක් මෙයා විල්ලා ස්ටෑන්ඩඩ් සයිස් එකටත් දෙයාලි වගේ තමයි කොලිෆයි වෙන්නේ. ද අපේ ගෙදරින් නොයි මාස පහේ කාලිගේ පැටවුන්ට ඇවිල්ලා මෙයාට වඩා උසයි. ඉතින් මේ මෙයා ඉති හෙමුණා කියලා නෑ, හරි ආදරෙයි, අපිත් එක්ක හොඳරින්නවා. මෙයා අනිත් සත්තුන්ටත් ඔක්කොමල්ලට හරිම ආදරෙයි, බබෙක් වගේ තමයි සෙල්ලං කර කර තමයි ඉන්නේ. ද ලියෝ ගත්තහම ලියෝගේ තියෙනවා අම්මල තාත්තලගෙන් ආපු ජෙනටික් රෑෂ් එකක්. සමහර මේ වීඩියෝ එක බැලුවොත් පෙනෙයි ලියෝගේ පිටේ තියෙනවා ඒ රෑෂ් එක. ඒ වගේම ලියෝට ඇවිල්ලා දවසට සාමාන්‍යයෙන් තුන්පාරක් විතර එයාගේ ඇස් සුද්ධ කරන්න ඕන, සැරටම කබේනවා. ඉතින් ඒ දෙකම ඇවිල්ලා බෙහෙත්වලින් කන්ට්‍රෝල් කරන්න විතරයි පුළුවන්. ඒක නිසා සතෙක් ගන්නකොට අනිවාර්යෙන් බලලා ගන්න. දැන් අපි ඒ කාලේ ලියෝ ගන්න කාලෙ වෙද්දි අපි ලොකුවට ඇමරිකන් බුලී ගැන දන්නේ නැහැ. ඒ ගැන ස්ටඩි කරන්න ගත්තේ සත්තු ගත්තට පස්සේ තමයි ගොඩක් දුරට. ඉතින් දැන් ඔය ඇමරිකන් බුලි සත්තුන්ගේ රෑෂස් එහෙම එනවා, හරි සාමාන්‍යයි. ඒවා බෙහෙත් කරලා හොඳ කරන්න පුළුවන්. හැබැයි ජෙනටිකලි අම්මලා තාත්තලාගෙන් එන රෑෂ් එකක් වුණොත් ඒක ඇවිල්ලා ලයිෆ් ටයිම් ඒ සතාට ඒ දුක විඳින්න වෙනවා. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න විතරයි පුළුවන් හොඳටම.